මාර්තු මාස 15 වෙනිදා සිට අප්‍රේල් මාස 23 වෙනිදා අතර කාලයේ ගුවන් යාන අනතුරු හෙළට මාර්තු මාස 22 වෙනිදා පෙරවරු 4:41 ට සිකර සහ ශනි යන ග්‍රහයන් යුද වදිනවා. මෙම ග්‍රහ යුද්ධයෙන් ශනි පරදවා සිකර ජය ගන්නවා. ශනි පරාජයට පත්වීමට අනුව 2024 වසරෙහි මාර්තු මාස 22 ට පෙර සහ පස් දින කිහිපය තුළදී බලාපොරොත්තු රහිත කාලකණික විපර්යාස වලට ඉඩකඩ ඇති අතර සුළු වශයෙන් හෝ වර්ෂාව පතිත වීමටද ඉඩකඩ තිබෙනවා. ඉහතකී කාරණාවට සිකර සහ ශනි නියම ලෙස සංයෝග වීමට අනුව මාර්තු මාස 22 වන දින ආශ්‍රිත දිනවල උපත ලබන දරුවන්ට අනාගතයේදී මූල්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන්නට සහ කලාවට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ රැකියා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමටද භාග්‍ය උදාවනවා. 2024 වසරෙහි මාර්තු මාස 14 වෙනිදා පෙරවර 12:36 ට රවි ග්‍රහය මීන රාශියට පිවිසෙන ලද අතර 2024 වසරෙහි අප්‍රේල් මාස 13 වෙනිදා රාත්‍රී 9:05 වන තෙක්ම තම මීන රාශි චලිතය පවත්වාගෙන යනවා. ඒ අනුව 2024 වසරෙහි මාර්තු මාස 14 වෙනිදාත් 2024 වසරෙහි අප්‍රේල් මාස 13 වෙනිදාත් අතර කාල සීමාව තුළ කොන මාස දෝෂය හට ගන්න අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කාල සීමාව තුළ නිවාස නැගත් පිළියෙල කිරීමට සදස ප්‍රහතත්වයක් නොපවතිනවා. ඉහත කී ආකාරයට රවි ග්‍රහය මීන රාශියට ගෝචර වීමට අනුව 2024 වසරෙහි මාර්තු මාස 14 වෙනිදා ආශ්‍රිත දිනවල රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරුවල ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පරීක්ෂාකාරීව කටයුතු කිරීම නුවණට හුරු වෙනවා. එමෙන්ම මෙම ග්‍රහ ගෝචරයට අනුව මෙම වසරෙහි මාර්තු මාස 24 වෙනිදාට පෙර හා පසුව එළඹෙන දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳව අසුභ ආරංචි වලටද ජාතික මට්ටමේ ජනතා නියෝජිතයකු පිළිබඳ අසුභ ආරංචියකටද ඉඩකඩ පවතිනවා. මෙම මාර්තු 25 වෙනිදා මාධ්‍යයේ දින පස්වර 12:45 වනසේ කන්‍යා රාශිය තුල හත නැගතේ පළවෙනි පාදයේ ඡායා චන්ද්‍ර ග්‍රහණයක් සිදුවනවා.